අයිබෝවන් සුබ දවසක් ඔගොල් හැම දෙනාටම. අද අපි බලමු මේ වීඩියෝ එකෙන් පෙබරවාරි මාසේ 22 වෙනිදායින් අවසන් වෙච්ච සතියේ කොයි විදියටද කොටස් වෙන බල පර්ෆෝම් කරලා තියෙන කියන එක. ඒ වගේම ඉදිරියේ සම්බන්ධයෙන් ASP එක ගැන ටෙක්නිකල් ඇනලිසිස් එකක් පොඩ්ඩක් බලමු. ඊට අමතරව ක්‍රිප්ටෝ කරන්සි අප්ඩේට් එක කොයි විදියටද ක්‍රිප්ටෝ කරන්සි මාකට් විශේෂයෙන් බිට්කොයින් වල හැසිරීම සිද්ධ වෙලා තියෙන නිසා ඉදිරියේදී වෙන්න පුළුවන් දේවල් ගැන පොඩ්ඩක් සාකච්ඡා කරමු. වීඩියෝ එකකට යන්න කලින් මතක් කරනවා ඔයගොල්ලෝ තම channel එක subscribe කරේ නැත්නම් subscribe කරලා bell button එක උඹලා තියාගන්න. උතුරු මේ වගේ important updates දාපු සැනින් ඔයගොල්ලන්ට miss වෙන්නේ නැතුව බලා ගන්න පුළුවන්. right පෙබරවාරි 19 22 අතර සතිය දවස් 4යි අපිට ලැබෙන්නේ. මොකද 23 වෙනිදා නිවාඩු දිනයක් විදියට වාර්තා වෙච්ච නිසා මේ සතිය තුල ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක 10655යි තමයි අවසන් වෙන්නේ. ගෙවුණු සතියටත් එක්ක සාපේක්ෂව බලද්දි 0.7ක වැඩිවීමක් වාර්තා කරලා තියෙනවා. S&P/SL 20 දර්ශකයේ 3065යි වාර්තා වෙන්නේ. ඒක ඊට කලින් සතියත් එක්ක බලද්දි 0.5ක වර්ධනයක්. ඒක ඕවරෝල් ඉන්ඩිසස් දෙකේම වීක් ඔන් වීක් ගේන එක තමයි මේ සතිය වාර්තා කරන් තියෙන්නේ. ඇවරේජ් මාර්කට් ටර්නෝ එක ගත්තොත් එහෙම රුපියල් මිලියන 971යි. ඒක ඊට කලින් සතියත් එක බලද්දි 112.6ක වර්ධනය වීමක්. ඒකත් පොසිටිව් තත්ත්වයක පත් වෙනවා. ඉතින් වෙනදමල පරිවැටුම ඉන්ක්‍රීස් වෙන එක තමයි වැදගත් වෙන්නේ මාර්කට් එකේ වර්ධනයකට. ඉතින් මේක හැබැයි තාමත් මේ 971 කියන්නේ තාමත් මාදි මේක අඩුම තරමේ රුපියල් බිලියන 2 මට්ටමටවත් ළඟා විය යුතුයි. ටිකක් සස්ටේන් වෙන විදිහේ මාකට් අප් මූමන්ට් එකට අපි කතා කරමු ඉස්සරහට කොයි විදිහටද ටෙක්නිකල් ඇනලිසිස් එකේ මාකට් එක ඩිරෙක්ෂන් එක මොන වගේ වෙන්න පුළුවන්ද කියන කතන්දරේ. නෙට් ෆොරින් පර්චේස් කරද්දී රුපියල් මිලියන 163යි පොසිටිව්. ගී සතියේ ඊට කලින් සතියේ මිලියන 396යි. ඒක නෙට් අවුට්ෆ්ලෝ එකක් තිබුණේ. ඉතින් මේ සතියේ නෙට් ඉන්ෆ්ලෝ එකක් තියෙන 163ක. එතකොට ඒ පැත්තෙන් ධනාත්මක තත්ත්වයක් ආයේ පෙන්ලා තිනවා. ඕෂා ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකේ RSI එක 57.4 ඉඳලා 63.2 දක්වා එතනත් 10ක ඉහළ යෑමක්. ඉතින් මිඩල් ලෙවල් එකේ තියෙන්නේ RSI එක. නමුත් හයි බෝඩ් තත්ත්වය, ඒ කියන්නේ 70 බෑන්ඩ් එක කිට්ටුවට යන ගමනක් පටන් ගන්න තියෙනවා කියලා අපිට පේනවා. ඉතින් ඕවරෝල් ගත්තාම පසුගිය සතියේට අපිට පොසිටිව් සෙන්ටිමෙන්ට්ස් තමයි තියෙන්නේ. නමුත් ටර්නෝ එක තවදුරටත් ඉහළ යෑම තමයි සිදුවිය යුතුව තිබෙන්නේ. ඉන්ඩිසස් ගත්තොත් එහෙම ටොප්ස් CS එකේ ඉන්ඩිසස් එක ගත්තොත් එහෙම පර්ෆෝමන්සස් වැඩි හරියක් ඉන්ඩිසස් සෙක්ටර් ඉන්ඩිසස් පොසිටිව්ලි තමයි ඉවරලා තියෙන සතියේ. ටොප් 3 පර්ෆෝමන්සස් වර්ධා වෙන්නේ මේ ට්‍රාන්ස්පෝර්ටේෂන් සෙක්ටර් එකේ, ටෙලිකමියුනිකේෂන් සර්විසස් වගේම ඔටෝමොබයිල්ස් ඇන්ඩ් කම්පෝනන්ට්ස් කියන සෙක්ටර්ස් තුනේ තමයි ටොප් 3 පර්ෆෝමන්සස් වර්ධා වෙන්නේ. ටොප් 3 ලූසර්ස් විදිහට වර්තා වෙන්නේ යුටිලිටීස්, කමර්ෂියල් ඇන්ඩ් ප්‍රොෆෙෂනල් සර්විසස්, බැංක්ස්. ඔය කියන සෙක්ටර්ස් තුනේ තමයි ටොප් 3 ලූසර්ස් විදිහට වර්තා වෙන්නේ. හැබැයි බහුතරයක් සෙක්ටර්ස් CSE එකේ පොසිටිව්ලි තමයි ගිය සතියේ අවසන් වෙලා තියෙන්නේ. ටොප් 10 මාකට් කැපිටලයිස් කම්පැනිස් ගත්තොත් එහෙම ගිය සතියේ එක්ස්පෝ ලංකා නම්බර් 1 වලට ආපහු පත් වෙලා තියෙනවා. මොකද එක්ස්පෝ ලංකා එකේ ෂෙයා ප්‍රයිස් එක 106.7ක වර්ධනයක් වාර්තා වුණා. JKH දෙවෙනි තත්සානෙ තියෙනවා. ඒක 102.6කින් තමයි වර්ධනය වෙලා තියෙන්නේ. ඒතර ඕවරෝල් ටොප් 10 කම් මාකට් කැපිටලස් කම්පැනිස් ගත්තාම එක සමාගමක විතරයි මිල තරමක් පල්ලෙහාට ගිහිලා තියෙන්නේ. අනිත් සෑම සමාගමක මිල එක්ක ස්ථාවරයි නැත්තම් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේකක අපි හිතනවා දායකත්වයක් දෙන්න තියෙයි කියලා ඕවරෝල් ඉන්ඩෙක්ස් එකේ වීක් ඔන් වීක් ගේන් එකට. සමරියක් ඉදින් ගත්තොත් එimhe අපිට කතා කරන්න පුළුවන් ඔය ටික මාක් කරන්න පුළුවන් අපිට සමරියක් විදියට. අපි දැන් යන් ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකේ ටෙක්නිකල් ඇනලිසිස් එකට. මේ විදියට අපි ඩේලි චාර්ට් එක දාගෙන අපි 3 මූවිං ඇවරේජස් අපි දාගන්නවා. 20 පීඩ් මූවිං ඇවරේජ් එක, 50 පීඩ් මූවිං ඇවරේජ් එක, සහ 200 පීඩ් මූවිං ඇවරේජ් එක. මේ තුනම දාගෙන බැලුවොත් එහෙම දැන් ගිය සතියේ මෙතනින් තමයි අවසන් වෙලා තිබුණේ. ගිය සතියේ ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක අවසන් වෙලා තිබුණේ 50 පීඩ් මූවිං ඇවරේජ් එකට පහලින් එක ටච් කරමින්. එතකොට ඒක රෙසිස්ටන්ස් එකක් විදියට වැඩ කරන අතරේ අනිත් දෙක 20 පීඩ් 200 පීඩ් සපෝට් විදිහට ඇක් කරමින් තිබුණා.
මේ සතියේ දවස් හතර විශේෂයෙන්ම මන්ඩි ටිකක් ලොකු ඉම්ප්‍රූවමන්ට් එකක් මාකට් එකේ තිබුණා. ඒකත් එක්කලා අපිට පේනවා මාකට් එක ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක 50 පීරියඩ් මූවින් ඇවරේජ් එකේ උඩින් ක්ලෝස් වෙනවා. එතකොට දැන් මාකට් එක තියෙන්නේ මේ මොහොතේ 50 පීරියඩ් මූවින් ඇවරේජ් එකයි 200 පීරියඩ් මූවින් ඇවරේජ් එකයි 20 පීරියඩ් මූවින් ඇවරේජ් එකයි මූවින් ඇවරේජස් තුනටම උඩින් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ මූවින් ඇවරේජ් තුනටම සපෝට් එකක් විදිහට දැන් ඇඩ් කරනවා මාකට් එකට. හරි, එතකොට සෑහෙන ස්ට්‍රෝං තත්ත්වයක විදිහට අපිට හිතන්න පුළුවන්. මොකද මූවින් ඇවරේජ් තුනක්ම සපෝට් එක තත්ත්වයට ඇවිල්ලා තියෙන හින්දා. අපි RSI බැලුවොත් එimhe RSI එක මීට දින කිහිපයකට කලින් ඕවර්සෝල් ලෙවල් එක තිබිලා දැන් ආපහු මේ විදිහට සෑහෙන ඉම්ප්‍රූවමන්ට් එකක් කරන් තියෙනවා. ඊළඟ දැන් අපේ ක්‍රිටිකල් පොයින්ට් එක විය යුතුව තිබෙන්නේ දැන් මේ අපිට පේනවා ලෝව හයිස් හදාගෙන අප ගමනක ඊළඟට අපිට බලාගෙන ඉන්න අපි මං ගීසරිත් කතා කරා මේක 10786 කියන මෙන්න මේ ලෙවල් එක රීච් කරන එක. මොකද ඒක රීච් කරගන්න පුළුවන් වුණොත් එහෙම අලුත් හයි එකක් හදාගන්න පුළුවන් වෙනවා. හරි, ඒක තමයි අපි ප්‍රධානම බැරියර් එක 50 පීරියඩ් මූවින් ඇවරේජ් එක බ්‍රේක් කර උඩට යන එක දැන් ඇචීව් වෙලා තියෙනවා. ඊළඟ ටාගට් එක 10786 හෝ ඊට උඩින් හයි එකක් හදන එක. අපි සමාන්තර රේඛා ඇඳගත්තොත් එහෙම මේ ඕල් සැපක් සින්ඩිකේට් ටොප් එකේ ඉඳලා මේ රීසන්ට් ටොප් එකේ ඉඳලා පල්ලෙහාට සමාන්තර එකක් ඇඳගත්තොත් එහෙම මේකේ ටොප් ලෙවල් එක මේ තියෙන ටොප් ලයින් එක හිට්ටුවට දැන් ඇවිල්ලා තියෙනවා ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක. ඉතින් මේක මේක බ්‍රේක් කරලා ඊට පස්සේ ෆිබනාච්චි මේ අපි දාගත්තොත් එහෙම මෙන්න මේ වේව් එකට මේ වේව් එකට ෆිබනාච්චි දාගත්තොත් ඒකේ 0.382 නැත්නම් 10757 ඔය ලෙවල් එක තියෙනවා. ඒතකොට මෙන්න මේ පැරලල් ලයින් එකේ ටොප් ලයින් එක තියෙනවා. ඊට පස්සේ මෙතන 10785.7 ප්‍රීවියස් ඉමීඩියට් ප්‍රීවියස් හයි එක ඔය තුනම තියෙනවා එක ළඟ 10757 10786 වගේ මෙන්න මේ ටොප් ලයින් මේ ටික බ්‍රේක් කරගන්න පුළුවන් වෙනවා නම් අපිට හිතා ගන්න පුළුවන් මේ මාකට් එක අලුත් සයිකල් එකකට එන්ටර් වුණා කියලා. අපි බලාගත්තොත් මේ මෝල් සැප්‍රස් ඉන්ඩෙක්ස් එකම මේ විදිහට අපිට දාගන්න පුළුවන් එලියට් වේව් ටික. දැන් මෙතන වාගේ ඇඳලා තියෙන මෙන්න මේ මූව් එකට එලියට් ඉම්පල්ස් වේව් ඇඳලා තියෙනවා 1 2 3 4 5 විදිහට. එතකොට මේකේ 5th වේව් එක තමයි දිගම එක විදිහට ඇවිල්ලා තියෙන. එතනින් එහාට පස්සේ කරෙක්ටිව් වේව් ටික ඇවිල්ලා තියෙනවා ABC විදිහට. ඉතින් මේක පටන්ගෙන ඉහළට යනවා නම් කියන්නේ මේක බ්‍රේක් කරලා ඉහළට යනවා නම් අපිට එස්ටැබ්ලිෂ් කරන්න පුළුවන්. අපිට හිතන්න පුළුවන් ආයේ ඉම්පල්සිව් වේව් එකක් ස්ටාර්ට් කරනවා කියන එක මාකට් එකේ. ඒ කියන්නේ අප් මූමන්ට් එක 1 2 3 4 5 එකේ 1 ආයේ ස්ටාර්ට් කරાવી කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි මෙන්න මේ අර මං කිව්ව ප්‍රීවියස් හයි එක බ්‍රේක් කරලා මාකට් එක උඩට යන්න ඕනේ. දැනට තියෙන්නේ මාකට් එක අප් මූමන්ට් එක තියෙන්නේ ඩේලි ටර්න් ඕවර් එක ඉම්ප්‍රූව් වෙලා මාකට් සෙන්ටිමන්ට් ඉම්ප්‍රූව් වෙලා මේ යන ගමන ගියොත් එමෙ ඉස්සරහට මාකට් එකට අලුත් හයි එකක් හදාගන්න බැරි වෙන එකකුත් නෑ දැන් තියෙන මේ තත්ත්වයම. හැබැයි මොමෙන්ටම් එක තව එන්න ඕන මාකට් එක නෝ ඉම්ප්‍රූව් වෙන ඕක තමයි තියෙන ක්‍රිටිකල් සක්සස් ෆැක්ටර්ස් වෙන්නේ ක්‍රිටිකල් කන්ට්‍රිබියුටර්ස් වෙන්නේ මූවින් ඇවරේජ් තුනම. දැන් සපෝට් එක යට් කරන එකත් පොසිටිව්ලි බලපානවා. ඉතින් අපිට බලන්න ඉන්නේ ඊළඟට එලියට් වේව් එකේ පළවෙනි නෙක්ස්ට් සයිකල් එකේ පළවෙනි වේව් එක හැදේවිද කියලා තමයි බලන්න වෙන්නේ. ඒකට මෙන්න මේ ඉමීඩියට් හයි එක බ්‍රේක් කිරීම වැදගත් වෙනවා, අවශ්‍ය වෙනවා. අපි බොල්ට කරන් බලන් ඉමු මේක පළවෙනි වේව් එක හදන තරමට. කියන්නේ මෙන්න මේ 10785 කියන ලෙවල් එකේ මේ තියෙන ඉමීඩියට් හයි එක මේක බ්‍රේක් කරයිද කියලා තමයි අපිට දැන් බලන් ඉන්න තියෙන්නේ. එතනට යන්න නම් 10785ට යන්න නම් මාකට් එක තවත් පොයින්ට් 130ක් හෝ 140ක් වගේ ප්‍රමාණයක් අප් වීම අවශ්‍යයි. ඉතින් අපි බලමු මේකෙන් කොච්චර දුරට ඇචීව් වෙයිද කියලා මේ සතියේ. ක්‍රිප්ටෝ කරන්සි අප්ඩේට් එකට පොඩ්ඩක් අපි අවධානය යොමු කරොත් එහෙම බිට්කොයින් වල අපි ඩේලි චාර්ට් එකේ මේ විදිහට දාගත්තොත් අපිට පේනවා බිට්කොයින් වල බොක්ස් එකක් ෆෝම් වෙනවා. මෙතන 50,000
53,000 90 සහ ඊට පස්සේ 50,500 වගේ රේන්ජ් එකේ මේ රේන්ජ් අපිට මෙන්න බොක්ස් එකක් ෆෝම් මැද්දේ මේ බොක්ස් එක ඇතුළේ තමයි මේ ප්‍රයිස් එක ඇක් කරන්නේ. ඊට පස්සේ මේක කොයි පැත්තටද බ්‍රේක් වීම එක කියලා අපිට බලන්න තියෙන්නේ. මේ බ්‍රේක් වීම තත්ත්වය අනුව අලුත් හයි එකක් හදයිද කියලා අපිට බලා ගන්නත් පුළුවන් වෙනවා. එහෙම නැත්නම් පල් හැරෙයිද කියලා බලන්නත් පුළුවන් වෙනවා. මොකද බොලින්ජ බෑන්ස් වල මිඩ් ලෙවල් එක 43,824 වගේ ලෙවල් එක තියෙන. ඕකට දැන් ආසන්න වෙමින් තමයි තියෙන්නේ. ඒ කියන්නේ හැබැයි ඒක තියෙන්නේ බොක්ස් එකෙන් පල්ලෙහා. ඊපස්සේ මෙතන අපි ට්‍රෙන්ඩ් ලයින් එකක් ගහගත්තත් මෙතන පැහැදිලි ක්ලියර් ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙනවා. අපේ ට්‍රෙන්ඩ් ලයින් එකක් ඉතින් පල්ලෙහාට ඇවිල්ලා ඕක ආපහු උඩට යන්න හැකියාවක් තියෙනවා. යටට තියෙන ලික්විඩිටි සපෝට් ටික අරගෙන ඉම්පෝර්ටන්ට් ඔබ්සර්වේෂන් එකක් ගත්තොත් එහෙම අපි ගත්තොත් වීක්ලි චාර්ට් එකට ගිහිල්ලා වීක්ලි චාර්ට් එකේ අපිට පේනවා දැනට මේ අවස්ථාවේ මාකට් ප්‍රයිස් එක තියෙන වීක්ලි රෙසිස්ටන්ස් එක. වීක්ලි රෙසිස්ටන්ස් ලෙවල් එක තමයි තියෙන්නේ. ඕක බ්‍රේක් කරන්න තමයි උත්සාහ කරන්නේ. 51,800 වගේ තියෙනවා. කීප සැරයක් මම බ්‍රේක් කරලා 53,000ට ගිහිල්ලා අප පල්ලෙහාට ආවා 50,000 ගණන් වලට. ඉතින් ඕක බ්‍රේක් කිරීම තමයි වැදගත් වෙන්නේ. තාම මේක ක්ලෝස් වෙලා නැහැ. මෙයා රීසන්ට්ලි යන කැන්ඩල් එක. ඉතින් මේක බ්‍රේක් කිරීම තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන කාරණාව. මොකද ඒක තියෙන්නේ වීක්ලි බොලින්ජ බෑන්ඩ් එකේ අප ලෙවල් එක. මේ තියෙන වීක්ලි බොලින්ජ බෑන්ඩ් එකේ අප ලෙවල් එක වගේම වීක්ලි රෙසිස්ටන්ස් එක ඔය දෙකම කන්ෆ්ලුවන්ස් වෙලා තියෙන්නේ. ඉතින් මෙතන මේ රෙසිස්ටන්ස් එක 51,800 වගේ කියන මේ ලෙවල් එක ස්ට්‍රෝං රෙසිස්ටන්ස් එකක් විදිහට වැඩ කරන්න ඉඩ තියෙනවා. හා දැනටත් වැඩ කරනවා වගේ තමයි පේන්න තියෙන්නේ. මේක අපි 4 hour chart එකට දාලා ඇනලයිස් එක ගත්තාම 4 hour chart එක අපිට පේනවා අර කිව්ව වීක්ලි රෙසිස්ටන්ස් එක කිට්ටුව සෑහෙන ලොකු කොන්සොලිඩේෂන් එකකට ගිහිල්ලා තියෙනවා. මේ බොලින්ජ බෑන්ස් මේ සෑහෙන ලොකු ස්කුයිස් වෙලා තියෙන සෑහෙන ලොකු කාල පරාසයකට මේ 4 hour time frames. මීට කලින් මේ වගේ තත්ත්වයක් අපිට පේනවා මෙන්න මේ හරියේ පෙබරවාරි මාසේ මුල ජනවාරි මාසේ අන්තිම වගේ පීරියඩ් එකේ බොලින්ජ බෑන්ස් ගොඩක් ස්කුයිස් වුණා. හැබැයි මේ ලෙවල් එකේ තිබුණේ රෙසිස්ටන්ස් ලයින් එකක් තිබුණා මේ ලෙවල් එකෙත් ඩේලි චාට් එකේ. ඒක ඊට පස්සේ බ්‍රේක් කරාට පස්සේ බ්‍රේක් කරලා උඩට ගියා මේ මාකට් එක. දැන් ඒක මේක බ්‍රේක් කරගන්න පුළුවන් වුණොත් එහෙනම් 51,800 යන්න පුළුවන් ඒ උඩට. හැබැයි දැනට පේන තාත්වික අනුව තාම මේක බ්‍රේක් කරන්න අමාරු තත්ත්වයක තියෙන. බ්‍රේක් කරන්න බැරි වුණොත් එහෙම සහ බොලින්ජ බෑන්ස් ඉන්න පල්ලෙහාට ආවොත් එහෙම අපිට කරෙක්ෂන් එකක් එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. ඒ නිසා ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගෙන ඉන්න. දැනට තියෙන තත්ත්වය අනුව මේ වගේ මුඩු මොමන්ට් එකට යයිද. හැබැයි අපිට පේනවා වෙන වීක්ලි චාර්ට් එක අනුව වීක්ලි චාර්ට් එකේ මේ හය ලෙවල් එකට සහ මේ රෙසිස්ටන්ස් එකට කන්ෆ්ලුවන්ස් වෙලා තියෙන්නේ. වීක්ලි චාර්ට් එක අනුව ස්ට්‍රෝං රෙසිස්ටන්ස් එකක් තියෙන බව පේනවා. ඒ නිසා ටෙක් වැඩිපුර සම්භාවිතාවයක් තියෙන්න පුළුවන්. මේ පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා අඩු ගන්න මෙන්න මේ මිඩල් ලෙවල් බෝලින්ජ් බෑන්ඩ් එකටවත් ඇවිල්ලා යන්න සාමාන්‍ය පොඩි තරමක හෝ සම්භාවිතාවයක් තිබීමේ හැකියාවක් තියෙනවා. අපි බලන් ඉමු මොන්ට කරන් ඉමු ඉස්සරහට. ඊට පස්සේ වෙල් බිල්ඩින් කෝචින් සෙෂන් එක මේක ඔයගලන්ට ගැනීමට අවශ්‍යයි නම් මේ කාට රැඳෙන්න බැරි වුණා නම් ඔයගලන්ට මේක ඇක්සස් එක ගන්න පුළුවන්. මේ ඉම්පෝර්ටන්ට් වීඩියෝ එකක් ඉම්පෝර්ටන්ට් රෙකෝඩින් එකක් තියෙන මේකේ කොහොමද 2024 අවුරුද්දේ ඔයගලන්ගේ ධනය හානි වෙන්නේ නැතුව ධනය වර්ධනය කරගන්නේ සහ ඒ වගේම ඔයගලන්ට කරන්න පුළුවන් දේවල් කරන්න තියෙන දේවල් ඔයගලන්ට තියෙන ඔපචුනිටීස් මොනවද කියලා තමයි මේක සාකච්ඡා කරලා තියෙන්නේ. ටූල්ස් ඇන්ඩ් ටෙක්නික්ස් එක්කම ඒ වගේම හොඳ පෝට්ෆෝලියෝ ගැන කතා කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ ගන්න අවශ්‍ය නම් ඔයගොල්ලෝ එක්කෝ මට ඊමේල් එකක් දාන්න slginvestmentworkshop@gmail.com එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න 0744 148 625 අරගෙන මේ දැනුම අරගෙන අවුරුද්ද ඉතුරු කාලේ මේ ප්ලෑන් කරන්න. මොකද තාම කාලය තියෙනවා. තාම අපි මේ දෙවැනි මාසේ තාම මාස 10ක් ඉස්සරට යන්න තියෙනවා. ගොඩක් සිදුවීම් සිදුවිය හැකිව තියෙනවා. අපි කතා කරපු සිදුවීම් දැනටත් සිදුවින ආකාරයක් අපිට පේන්නත් තියෙනවා. පින්ඩ අරගෙනත් තියෙනවා. ඒ නිසා ඒ ඔක්කොම සැලකිලිට අරගෙන ඕලන්ට තවත් කල් තියෙනවා. තාම පරක්කු නැති නෑ. මේ කන්ටෙන්ට් එක අරගෙන ඕගොල්ලෝ ඔයගොල්ලන්ගේ ස්ට්‍රැටජි එක හදා ගන්න. ඒ නිසා අවශ්‍ය එකක් ඉන්නවා නම් එක්ක මට ඊමේල් එකක් දාන්න. එහෙම නැත්නම් WhatsApp එකට මෙසේජ් එකක් දාන්න කියලා ඉල්ලා සිටිනවා. හරි, එහෙනම් බොහොම ස්තුතියි. බොහොම වීඩියෝ බලවට අපි තවත් වීඩියෝ හම්බෙමු. මේ වගේම එහෙනම් මං ගිහින් එනම් හැමෝටම ජය. පරිස්සමින් ඉන්න.